අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට සීගිරියේ ගල් ආසනේ ගැන මෙතෙක් හෙළි නොවුණු ඇඟ කිලි පොලා යන රහස ලෝකේ රටවල් තවමත් ලංකාවේ රාක්ෂ බලවේගයන්ට යටත්ව තිබේ. ඒ තවමත් එම රටවල් රාක්ෂ බලවේගයේ ක්‍රියාත්මක වීම නිසායි. මෙම රාක්ෂ බලවේගයේ ඌ කලේ ලොව අද්විතීය බල සම්පන්න ලංකාවේ රාවණ රජුගේ බල මහිමයයි. මෙම බලවේගයේ මෙසේ වෙයි. එම බලවේගයේ කිසිසේත් අද්භූත නොවේ. එහි තිබුණේ ශක්තියයි. බලවේගය ආරම්භයේ තිබුණා වූ ශක්තිය අද එසේම පවතී. එම ශක්තිය අංශ දෙකකින් යුක්තයි. ඒ න්‍යායික සහ ප්‍රායෝගික වශයෙනුයි. නායක හැඩතලයේ වූ කලි තාර්කික ඥානයයි. එහි ඇත්තේ පිරිසුදු සත්‍යයයි. පිරිසුදු සත්‍යයේ පදනම වනුයේ විශ්වයේ මූල ධර්මයයි. එහෙයින් ඒ කිසි විටක කිසිවකු කිසියම් අයුරකින් බිඳ හෙළිය නොහැකිය. ප්‍රායෝගික හැඩතලයේ වූ කලි ක්‍රියාත්මක භාවයයි. එහි ඇත්තේ පිරිසුදු ක්‍රියාකාරීත්වයයි. පිරිසුදු ක්‍රියාකාරීත්වයේ පදනම වනුයේ විශ්වයේ පැවැත්මයි. එහෙයින් ඒ කිසි විටක කිසි වෙකුට කිසියම් අයුරකින් බිඳ හෙළිය නොහැකිය. ලංකා අධිරාජ්‍යයේ මහා රාවණා යනු මේ න්‍යායික භාවය සහ ක්‍රියාකාරී බව එකට මුසු කළ විශ්වයේ ශක්තියයි. කිසියම් අයකු රාවණාට විරුද්ධ වන්නේ නම් අභියෝග කරනේ නම් එම විරුද්ධ වීම හෝ අභියෝග කිරීම වනුයේ විශ්වයේ ශක්තියට විරුද්ධ වීමයි අභියෝග කිරීමයි. මේ සම්බන්ධව වාර්තාවේ වන පදනම මෙයයි. සීගිරි ගල්ලාසනය ලංකා මහා රාවණා යෝග වැඩෝ ගල්ලාසනයයි. විශ්වයේ ශක්තියෙන් ශරීර ශක්තියෙන් සමගින් සම්බන්ධ කළ ස්ථානය මෙයයි. කොන්දේ චක්‍රගත ශක්තිගත අවදි කළ සාමාන්‍යමයයි. චක්‍ර හතේ බලකතුම චක්‍රය වූ කුණ්ඩලීනී ශක්තිය අවදි කර විශ්වය බලවන්තකම සමග ඒකාත්මික වූ ස්ථානය මෙයයි. සීගිරි ගල් ආසනය හැම විටකම විශ්ව ශක්තිය හා බැඳී තිබේ. ශක්තිය වඩවන්නා වූ ශක්තියක් නම් කිසිවකු ගල් ආසනයේ මත වාඩි වූ කල්හි ගැබ්ව තිබෙන ශක්තිය අවදි වෙයි. ඉන්දියාව ප්‍රධාන විදේශ රටවල් මෙම රහස මැනවින් දකි. සංචාරකයන්සේ වෙස්සලා පැමිණෙන ඇතැම් රාවණා ගවේෂකයන් සීගිරි ගල් ආසනේ මත වාඩිවීමෙන් තම තමන්ට හිමි ශක්තීන් අවදි කරගනී. එනම් විශ්ව ශක්තීන්හි අසිරිය හිමි කරගනී ඉන්දිය රාවණා ගවේෂකයන්ගේ එක නියමයක් තිබේ. ඒ එම නියමයයි. ඉතින් මෙවැනි වූ වීඩියෝ දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.